පිංගතුනේ බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා අපි කවදා කොතන කොහේ බණ ඇහුවත් දැන් අපි මියපර්ලව ගිය කෙනෙක් වෙනුවෙන් බණ අහනවා. හැබැයි මේ ධර්මය අහන්නේ අපි බණ අහනකොට අපිට විශාල පිනක් රැස් වෙනවා. බණ ඇසීම කියන්නේ පින. ඒ රැස් කරගන්න පින තමයි ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ අපි අනුමෝදන් කරන්න. ඒ නිසා මියගේ කෙනෙකුට පින් අනුමෝදන් කරන්න වේවා. තමන් ධර්මය අවබෝධ කරගන්නම අදහසින් බණ අහනවා වේවා. බණ අහනකොට මතක තියාගන්න ඕනේ බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඒ නිසා අපේ හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මේ ධර්ම ශ්‍රවණය අපිට නිවන් දොරටුවක් බවටම පත් වේවා කියන අදිෂ්ඨානයෙන් බණ අහන්න දක්ෂ වෙන්න. පින්තුනේ අපි චුට්ටක් අද මේ බණ අහන එකේ වටිනාකම අපි කොහොමද අපේ ජීවිතයේ ධර්ම ශ්‍රවණයට පුරුද්දක් කරගන්නේ මේ බණ ඇසීම තුළ කොයිතරම් අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්ද ඒ වගේ කාරණා ටිකක් අපි ධර්ම දේශනාවේදී තේරුම් ගන්න උත්සාහයක් ගමු පින්තුනේ බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා සාමාන්‍ය රජෙක් රටක් ආරක්ෂා කරගන්න කල්පනා කරන රජෙක් ඒ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත උපක්‍රම ගොඩක් යොදනවා. මේක තියෙන අංගුත්තර නිකායේ නගර සූත්‍රය කියලා දේශනාවක්. සාමාන්‍යයෙන් ඒ කාලේ දැන් ඉන්දියාව තිබුණේ වෙන වෙනම 11 මහා ජනපද හැටියට. අංග, මගධ, කසී, කෝසල, වජ්ජි, මල්ල ඔය වගේ වෙන වෙනම දේශ සීමා වලින් වෙන් කරගත්ත 11 මහා ජනපද හැටියට තමයි පාලනය වුනේ. ඒ නිසා නිතර යම් යම් බල සම්පන්න රජවරු සේන අරගෙන අනෙක් රාජ්‍ය යටත් කරගන්න උත්සාහ කරා. ඒ නිසා රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් යොදන ආරක්ෂිත උපක්‍රම ගැන මේ නගර සූත්‍රය බුදුහාඳුරු පෙන්නනවා. ඉස්සල්ලා රජෙක් තමන්ගේ රට ආරක්ෂා කරගන්න උපක්‍රම ගැන පෙන්නලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ උපක්‍රම ටිකම ගලපනවා නිවන් මාර්ගය යන තමන්ගේ ශ්‍රාවකයා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කොහොමද මේ මාර සේනාවන්ගේ සතුරු සේනාවන් රටක් ආක්‍රමණය කරනවා වගේ මේ සංසාරයේට අපිව ඇදලා දාන අපි අකුසලයට ඇදලා දාන මේ අකුසල මූලයන් ඒ වගේම මාර පාක්ෂික මේ මාර සේනාවන්ගෙන් කොහොමද අපි රැකගන්නේ ආරක්ෂා වෙන්නේ කියන එක බුදුහාඳුරෝ ඒ උපමා වලින් පෙන්නනවා. ඒකෙදි බුදුහාඳුරෝ මේ බණ ඇසීම දහම් දැනුම ධර්මඥානයේ තියෙන වටිනාකම උපමාවකට පෙන්නවා බුදුහාඳුරෝ වදාළ මහණෙනි රටක් ආරක්ෂා කරගන්න රජ කෙනෙක් සතුරු සේනාවන්ට මූණ දෙන්න නවීන අවි ආයුධ රැස් කරගන්න. ඒ රාජ්‍යයේ තියෙන ආයුධවල තියෙන බල සම්පන්නකම මත ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි බව මත ඒ ආයුධ ශක්තිය මත සතුරු සේනාවන්ගෙන් ආරක්ෂා වෙලා රටේ ආරක්ෂාව තහවුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මගේ ශ්‍රාවකයන්ටත් යුද්ධයක් තියෙනවා. ඒ තමයි කෙලෙස් යුද්ධය. මේ කෙලෙස් යුද්ධයට යන මගේ ශ්‍රාවකයන්ගේ ආයුධ ගබඩාව තමයි කීව දහම් දැනුම. රජ කෙනෙක් තමන්ගේ රට රැකගන්න ආයුධ රැස් කරනවා වගේ නිවන් මගේ යන ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය තුළ දහම් දැනුම රැස් කරගන්න කියලා. දහම් පිපාසයක් ඇති කරගන්න. බණහන් ආසාවක් ඇති කරගන්න. එතකොට ධර්මයේ වැඩෙනවා. ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙසී පරාභව කිය. මේ ධර්මය අපි කොච්චර බණ ඇහුවත් ධර්ම ගෞරවයක් නැතුව ධර්මයේ පිහිටන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අනිත් විෂයක් ඉගෙන ගන්නවා වගේ සාමාන්‍ය දැනුම ඇති කරගන්නවා වගේ දෙයක් නෙමෙයි දහම් දැනුම. ධර්මයේ පිහිටන්න ඕන. ඒ ධර්මයේ පිහිටන්නේ බුදුහාඳුරු පෙන්න ධර්ම ගෞරවයත් එක්කයි ධර්මයේ පිහිටන්නේ. දැන් අපි නොයෙක් පොත්පත් කියවනවානේ. ඔබ නොයෙක් විෂයන් ඉගෙනගෙන ඇති. රටේ අධ්‍යාපනයෙන් ඉහළට ගියා ඇති. ඒ අතර බොහොම ආශාවෙන් ඔය නොයෙක් නවකතා පොත් නොයෙක් පොත්පත් කියවන පුරුදු ඇති අය ඇති. දැන් සාමාන්‍ය අපි පොතක් කියවනකොට නවකතා පොතක් හිතන්න. මොනවා හරි ඔය පොත් කියවනවානේ. අපි ඒවට නිකන් පොත්වලට වැඳලා එහෙමද කියවන්නේ? නෑනේ නේ. අපි මේ පොත් ගැන ලොකු එහෙම ගෞරවයක් නැහැ. අපි පිටු නමනවා, ඔය කුස්සියේ දානවා, ඒ කියෝලා තැන් තැන් වල තියෙනවා, එක්කෝ එහෙම බිම වැටෙනවා.
ආයි අහුලා ආයි කියවනවා. ඒ හැබැයි බණ පොතක් කියවනකොට ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්ම ගෞරවයක් තියෙනවා. එතකොටයි ධර්මයේ පිහිටන්නේ. අපි මුලින්ම පුරුදුනේ බණ පොතක් කියවනකොට පොතට වැඳලා කියවනවා. ඒ පොත කියවල අවසන් වුණාට පස්සේ වැඳලා තමයි පොත අරගෙන තියන්නේ. මොකද මේ ධර්මයේ දැන් අපිට නිතර මේ බණ ඇහෙන නිසා අපිට එච්චර වටිනාකමක් නෑ වගේ තියෙන්න පුළුවන්. මොකද වර්තමානයේ දැන් ගොඩාක් බණ ඇහෙනවා. බණ අපිට ගොඩාක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ අපිට මේ මෙච්චර ධර්මය ඇහෙන්නේ මේ අවුරුදු 400කට 500කට විතර පස්සේ. අපි නිකන් අපේ ලංකාවේ ඉතිහාසයක ඔබ මෙහි ආවත් ඇහෙන්නේ මේ ලංකාවෙන් ඇහෙන බණනේ. ඔස්ට්‍රේලියානු ජාතිකයන්ගෙන් බණ ඇහෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ ඉතිහාසය ගත්තාම අපි දන්නව අවුරුදු 450කට ආසන්න කාලයක් අපි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ එක්ක විටින් විට බැට කාගෙන ආපු කාලයක් තිබුණා. ඒ කාලේ අපේ ඉතිහාසයේ තුල ධර්මීය දියුණු කරන භික්ෂුන් වහන්සේලා පවා විශාල වශයෙන් යම් යම් කාලවල මැරුම් කෑවා. සමහර කාලවල එක භික්ෂුවක් හොයාගන්න නැති තරම් නැත්තර නැති වෙලා ගියා ලංකාවේ. ඔබ අහලා ඇති පරංගිගේ කාලේ සීතාවක රාජසිංහ රජුරු හින්දු ආගම වැළඳගෙන භික්ෂුන් වහන්සේලා මරන්න අන කරා. පන්සල් ගිනි තිබ්බා, විහෙර විහාර ගිනි තිබ්බා. පොත්පත් එකතු කර කර ඉස්සර තිබුණේ පුස්කොළ පොත්. මේ ධර්ම ග්‍රන්ථ ගිනි තිබ්බා. එතකොට එහෙම වෙලා ඔබ අහලා ඇති ඔය ගණින්නාංශලගේ විගයක් බිහි වුණා කියලා. එක භික්ෂුවක් නැති කාලයක් තිබ්බා. සිවුර දාගෙන ඉන්න බයයි. රාජභටයන්ට ආරංචි වුණොත් හොයලා මරන. එතකොට එහෙම කාලයක් තිබුණා අපේ රටේ. ඊළඟට ඔය කාලිංග මාග, චන්ද්‍රබහනු 24000ක හමුදාවක් අරගෙන කැලණි විහාරය ඉස්සල්ලා විනාශ කරලා ලංකාවේ කෙළවරක ඉඳන් විහෙර විහාර විනාශ කර කර ගිනි තීතිය ගියා කියලා. අනුරාධපුරේ පොළොන්නරුවේ විහෙර විහාර විනාශ කරලා අනුරාධපුර නගරේ හිටපු මිනිස්සුන් ඒ කාලේ එකතු කර කර අතපය කැපුවා කියන සමහරුන්ව මැරුවා. මිනිස්සු නගරෙම අතහැරියා. ඔබ බලන්න ඔය අන්තර්ජාලයට ගිහිල්ලා දැන් අද වෙනකොට අපි ලෝකේ බොහෝම ලෝකයාම ඉස්සර රුවන්වැලිසෑයට ඔච්චර ගෞරවයක් තිබ්බේ නැහැ. ඔබම හිතන්න මීට අවුරුදු 10කට 15කට එහා. අද දවස ගානේ කපුරු කොච්චර පලන්දනවද? අදරුවන්වැලි සෑය මළුව ගත්තාම හැම වෙලාවෙම මිනිස්සු පිරිලා. හැබැයි අපේ රටේ අවුරුදු 250ක 300කට ආසන්න කාලයක් රුවන්වැලි මහා සෑය සම්පූර්ණ මිනිස්සෙක් වඳින්න නැතුව කැලෑවකින් වැහිලා තිබුණා. ඔබ බලන්න අන්තර්ජාලයට ගිහිලා රුවන්වැලි සෑය කියලා සර්ච් කරගෙන යනකොට එනවා 1867 යයි රුවන්වැලි සෑය හොයාගත්තේ. කැලේ මැද්දේ පස්කන්දක් වගේ එතකොට. ගරා වැටිලා. ඇයි අවුරුදු අනුරාධපුරේ පොළොන්නරුව ඒ රට ඒ ප්‍රදේශවල හිටපු එක මිනිස්සෙක්වත් නැතුව සම්පූර්ණ වනාන්තරයකින් කැලේකින් වැහිලා ගියා. මිනිස්සු ඔක්කොම මුහුදු අයිනේ ප්‍රදේශවලට ගියා බයට. එතකොට එහෙම කාලයක් තිබිලා දළදා වහන්සේ රැකගන්න කොච්චර සටනක් කරාද කියලා ඔබ හිතක්. දළදා වහන්සේ අරගෙන කී තැනකට හංග හංග අරගෙන ගියාද? එහෙම ගිහිලා තමයි දළදා වහන්සේව රැකගත්තේ. එතකොට ඔහොම කාලයක් තිබිලා ඔක අවුරුදු 450කට ආසන්න කාලයක් අධිරාජ්‍යවාදීන්ට යටත් වෙවි යටත් වෙවි යටත් වෙවි ආ යුද්ධ කර කර. දැන් අපි නිකන් හිතමු අපි දන්නවනේ අපේ රටට නිදහස ලැබිලා. ගිය පෙබරවාරි 4 ඔබ අහන්න ඇති 71 වෙනි නිදහස සැමග. කියන්නේ අපි නිදහස් වෙලා අවුරුදු 71යි අධිරාජ්‍යවාද. ඔය අවුරුදු 71 තුල ඔබ හිතන්න කී වතාවක් අපේ රටේ කැරලි කෝලහල අභ්‍යන්තර ප්‍රශ්න 80 ගණන් වල ප්‍රශ්න ආවා, ජූලි කලබල ආවා, 70 ගණන් වල 78 79 80 ගණන් වල ඊළඟට 30 අවුරුද්දක් තිබ්බ යුද්ධේ හැම කොහොම තිබිලා පහුගිය කාලේ ඔබට මතක ඇති 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්ති. ඔන්නෝයි සම්බුද්ධත්ව ජයන්තිය එනකොට ඒත් එක්කම තමයි අපේ රටේ යුද්ධය අවසන් වුණේ. ඒ යුද්ධය අවසන් වෙනවත් එක්කම සම්බුද්ධත්ව ජයන්තියත් ආවා. ඒ ළඟ ළඟාවේ. ඒත් එක්කම තමයි පළවෙනියටම ලංකාවේ බෞද්ධ නාලිකාවක් පටන් ගත්තේ. ධර්මනාගම කුසල ධම්මහාඳුනගේ බෞද්ධ නාලිකා. ඉස්සර බණ කියන නාලිකා තිබ්බේ නැහැ.
ඔබට මතක ඇති මීට අවුරුදු 15කට 20කට එහා ලංකාවේ ඉස්සර පොයේ දවසට විතරයි බණක් කිය රජයේ ගුවන් විදුලිය. සුදීසිය සේවි බණ යන්නේ පොයේ දවසේ රැට බණ යනවා රැට පිරිත් යනවා ඔච්චරයි. එතකොට මාසෙකට එක බණයි ගුවන් විදුලිය එකත් හරියට ඇහෙන්නේ නැහැ. හැබැයි දැන් මේ වෙනකොට මේ අවුරුදු 10ක් 12ක් තුල බෞද්ධ නාලිකා ගණනාවක් දැන් ඇති වෙලා තියෙනවා. දැන් පැය 24 බණ ඇහෙනවා. ඉස්සර බණ පොතක්වත් නැහැ ඔබ හොයලා බලන්න ඔබ යම් වැඩිහිටියන්ට මතක ඇති. අම්මලා තාත්තලාගේ කාලේ. ඉස්සර ගම්වල තිබුණේ පිරිවානා පොත් අහන්සේ, ජාතක පොත් අහන්සේ ඔච්චරයි. පරණ ওই ත්‍රිපිටක පොත්, පුස්කොළ පොත් පන්සල්වල රාක්කවල තිබ්බේ. ඒව පාලියෙන් තිබුණේ ගොඩක්. එතකොට 2500 සම්බුද්ධත්ව ජයන්තියට තමයි ඒව වෙන මණ්ඩලයක් දාලා ආයි සරලව පරිවර්තනය කළ මුද්‍රණය කළ ආයි එළියට දැම්. එතකොට දැන් ගෙවල් වල ත්‍රිපිටක පොත් තියෙනවා. එතකොට මේ මෑත කාලේ මේ අවුරුදු 10ක් 12ක් තුල තමයි වේගෙන් ධර්මයේ මතුවෙලා බලවත් වෙලා ඉස්සරහට ආවේ. අපිට නිතර බණ ඇහෙන්න පටන් ගත්තා. දැන් ඔබට ඉන්ටර්නෙට් එකට ගියත් YouTube එකේ ගත්තත් කොච්චර දේශන තියෙනවද? ඒ නිසා දැන් බණහන් අපිට ඕන තරම් අවස්ථාව තියෙනවා. හැබැයි මේ බණ අහනකොට ධර්ම ගෞරවයක් ඇතුව බණහන්. එතකොට ධර්මයේ පිහිටනවා. මේ ධර්මයේ පිහිටන්නේ ගෞරවයත් එක්ක ධර්මයේ පිහිටන. ඒ නිසා ධර්ම ගෞරවයෙන් බණහන්න පුරුදු වෙයි. හැබැයි මතක තියාගන්න දැන් අපි හිතමු දැන් ඔබ මෙහෙම බණහන්න වෙනදා කිවල් වල බණ අහනවනේ නේ. අහලා ඇති අපේ බණත් අහලා ඇති ඕන තරම් ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා ඇති. හැබැයි බොහෝ වෙලාවට අපි පුරුදුනේ බණ අහනවා ඇහෙනවා. අපි ඒ අතරතුර ගෙදර වැඩ ටිකක් කරනවා. අපිට වාඩි වෙලාම ඉඳගෙන බණ අහන්නේ නැහැ. එහෙම හිතාගෙන බණ දාගෙන වාඩි වුණත් ඔන්න බණ අහගෙන යනකොට එක කෝල් එකක් එනවා. ඊට පස්සේ EOC ගියාට පස්සේ අර බණින් භාගයක් ඉවරයි ඊට පස්සේ. එක්ක මතක් වෙන මොනවා හරි මතක් වෙනවා ගෙදර වැඩක් රිදි ටික නමලා තියන්න ඕනේ. ගේ අතු ගාල් දාන්න ඕනේ. පිගං කෝප ටික හොදලා තියන්න ඕනේ. මොනවා හරි මතක් වෙනවා බණ අහගෙන ඉන්නකොට. එතකොට අපි අරමුණෙන් අරමුණට බොහෝ වෙලාවට අපි නැකිට නැකිට බණ දාගෙන අපි වැඩ කරන්නයි බොහෝ වෙලාවට පුරුදුනේ. හැබැයි අපි මෙහෙම ආවට පස්සේ පැයක් නම් ඒ පැයෙම වාඩි වෙලා බණක් අහන්න අපි දැන් පුරුදු වෙනවා. අවධානය යොමු කරගෙන ඉන්නවා. මතක තියාගන්න මේ බණහන එක නිවන් දොරටුව ධර්මය අවබෝධ වෙන මාර්ගයක්. දැන් අපි බොහෝ වෙලාවට හිතනවා මේක භාවනාවෙන් විතරයි. මේක භාවනාවෙන්ම තමයි. භාවනා කරන්න නැතුව නම් ඕක කරන්න බෑ. භාවනාවත් නිවන් දොරටුවක් තමයි. භාවනා කිරීමෙන් ධර්ම අවබෝධයට පහසුයි. හැබැයි මේ බුද්ධ ශාසනය තුළ බුදුහාඳුරෝ පෙන්නනවා ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයෝ අතර සසර බොහෝ පිං කරගෙන පිං කරගෙන ඇවිල්ලා ඉන්ද්‍රිය ධර්ම හොඳට බලවත් අය ඉන්නවා. ඒ අයට කෙටියෙන් ඇහුවත් ඇති කියන බණපදයක්. ලොකු බණක් අවශ්‍යත් නැහැ සමහර. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ගැන ඔබ හිතන්න. ගිහි නම තමයි උපතිස්ස. ගාථාවක පද දෙකයි ඇහුනේ සෝවාන් වෙන. ගාථාවක පද හතරක් තියෙනවා. ඒ ධම්මා හේතු පබව තේ සං හේතු තථාගතෝ ආහකින ඔය පද දෙක ඇහෙනකොට සෝවාන් ඵලයට පත් වුණා. එතකොට කෝලිත කියන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ ගිහි කාලේ ගිහි නම තමයි කෝලිත. කෝලිතට බණ කිව්වේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. උපතිස්ස තමන්ගේ යාළුවා. තමන්ට ධර්මයේ ලැබුණාට පස්සේ යාළුවා හොයාගෙන ගියා. ගිහින් කිව්වා යාළුවෝ යාළුවෝ මට ධර්මය හම්බුණා. වැඳගෙන අහගෙන හිටියේ. අර ගාථායේ පද හතර මහල අවසන් වෙනකොට සුවාන් ඵලයට පත් වුණා. එතකොට අපිට පේනවා කෙටියෙන් අහලා බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගන්නයි හිටියා. සමහර උපක්‍රම වලින් බුදුරජාණන් වහන්සේ සමහර අයට බණ කීවෙත් නැහැ. සමහර අයට බුදුරජාණන් වහන්සේ දේශනාවේ තියෙනවා සමහරුන්ට නෙළුම් මලක් දුන්නා. ඒක දිහා බලාගෙන අර මල පරවෙලා කුණු වෙලා යන ආකාරය බලාගෙන කය ගැන මෙනෙහි කරනකොට ධර්ම අවබෝධය ලැබෙනවා. දැන් චුල්ලපන්ත කහාඳුරන්ට රෙදි කෑල්ලක් දුන්නේ. හැබැයි මතක තියාගන්න සසරේ පුරුද්ද තියෙන්න ඕනේ. සසර පිං කරලා භාවනා කරලා හිත වඩලා සංසාර පුරුද්දක් තියෙන. අපි දන්නේ නැති වුණාට අපේ ජීවිතේ කොහේ හරි තැනක අපිට
ලොකෝ කලකිරීමක් ඇති වෙලා සමහර අපි කියන්නේ අර තිත්ත වෙනවා කියලා. ජීවිතේ එපා වෙලා කලකිරිලා යම් අවබෝධයකට නැඹුරු වෙච්ච තැන කොහේ හරි තැනක් තියෙනවා. අන්නේ තැන බුදුහාඳුරු මතු කරලා ගන්න. චුල්ලපන්තක හාඳුනගේ ජීවිත කතාවේ තියෙන්නේ ආත්ම ගානකට පෙර රජ කෙනෙක්. ඒ රජුරු හරි ආසයි කියන පිළිවෙලට ඇඳලා ඉන්නේ. දැන් සාමාන්‍ය සමහරු ඉන්නවන් පිළිවෙලටම තියෙනවා. ෂර්ට් එකක් ඇඳලා පොඩ්ඩක් හරි ඒක එක දවසක් අඳපු එක එක්කෝ ඊළඟ දවසේ හොදන්න නැතුව අඳින්නේ. ඒක එක්ක පොඩ්ඩක් හරි නැමිලා රැලි වැටලා නම් ඒක අය අඳින්නේ. ඒක මැදලා මිසක් අඳින්නේ. එතකොට ඒ වගේ සමහර අය ඉන්නවා හරි පිළිවෙලටම හැමදේම තියෙනවා. මේ රජුරුත් ඒ වගේ කියලා. එතකොට රජ්ජුරුව රාජ සභාවට යනකොට ආභරණවලින් සර්වාභරණේ සැරසීලා ඒ අඳින සලුපිලි රාජාභරණ ඒ ඔක්කොම පිළිවෙලට බොහොම ලස්සනට සැරසීලා තමයි නගරේ එළියට ගියත් පිරිස ඉදරාට ගියා රජ්ජුරුව එහෙම. ඉතින් රජ්ජුරුව බොහොම සුදු සලුවා බොහොම පිරිසිදු වස්ත්‍රය සකස් කරගෙන දැන් මේක පිළිවෙලට ඇඳලා රජ්ජුරුව බොහොම ගහම්බීර විදිහට ගිහිලා එදා රාජ සභාවේ වාඩි වුණා. එහෙම රාජසභාවේ වාඩි වෙලා එදා දවසම රජුරවන්ට මේ රාජ්‍ය කටයුතු ගොඩාක් එක්ක එදා ටිකක් ග්‍රීස්ම දවසක් රජුරවන්ට ඉතින් ඇඟෙන් දාඩිය දාලා අර ඇඳුණු කිලිටි වෙලා වෙන වැඩක් කරලත් නෙමෙයි ඇඟේම දාඩිය වැක්කෙල්ලා අර කටයුතු ඉවරලා හවස එනකොට අර ඇඳගෙන හිටපු ඇඳුම් සම්පූර්ණයෙන් දාඩියෙන් තෙත් වෙලා සම්පූර්ණ අපිරිසිදු වෙලා ගියා. රජ්ජුරුව මේ කටයුතු අවසන් කරලා ඇවිල්ලා තමන්ගේ අර වටිනා ආසාවෙන් ඇඳගෙන ගිය ඇඳුම අතට අරගෙන කල්පනා කරා පොඩ්ඩක් ඉඹලා බැලුවා පුදුම දුර්ගන්ධයක් මේ ශාරීරියේ දහඩියවල දුර්ගන්ධ. ඊළඟට මේ පිළිවෙලට ඇඳගෙන ගිය ඇඳුම් ටික දැන් අර පුටුවේ වාඩි වෙලා එහෙට මෙහෙට හැරිලා ඊළඟට අතේ තියාගෙන හිටපු දේවල් මේවා එක සම්පූර්ණයෙන් අපිරිසිදු වෙලා පිළිවෙලකට. මේක අතේ තියාගෙන රජ්ජුරුව කල්පනා කරා මේ මොන විදියට ලස්සනට ඇඳගෙන හිටියත් කුණු ශරීරයක් නවදොරකින් අසූචි වැගිරෙන කුණු ශරීරයක් කල්පනා කළා තමන්ගේ කයේ අසුබ ස්වභාවය මෙනෙහි කර කර අර ඇඳුම අතේ තියාගෙන මේ අපිරිසිදු වෙනවා මේ කය නිසා මේ සියල්ල කොච්චර පිරිසිදුව තිබ්බත් අපිරිසිදු වෙනවා අපිරිසිදු වෙනවා කියලා විශාල කලකිරීමකින් එදා ජීවිතය ගැන විමසුවා. මේ කාලයකට කලින් සිදුවීම එදා බුදුරජාන් වහන්සේ අර චුල්ලපන්තක හාඳුරු දිහා බුදු කෙනෙකුට තියෙන අනිත් අයට දකින්න බැරි නෝන සාරිපුත්ත හාඳුරන්ටවත් නැහැ. ඒ තමයි ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥාන. එතකොට ඒ ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානෙන් බුදුරජාන් වහන්සේ බැලුවා චුල්ලපන්තක හාඳුරන්ගේ සංසාර ජීවිත දිහා. එහෙම බලනකොට මේ සිදුවීම බුදු ඇසින් දැක්ක බුදුරජාන් වහන්සේ දැක්කා මේ කෙනාට ධර්මාවබෝධය ලබලා දෙන්න නම් අර සසරි කලකිරිච්ච ඒ ස්වභාවයම මතු කරලා ගන්න ඕන. ඒ නිසාම පිරිසිදු සුදු රෙදි කඩක් බුදුහාඳුර අතට දුන්නා. වෙන කිසිම දෙයක් නැහැ. මේ රෙදි කඩටම අවධානි පිහිටවාගෙන චුල්ලපන්තක ඔබ රජෝහරණං රජෝහරණං කියලා ඒක අතින් පිරිමදින්න. එතකොට රජෝහරණං කියන්නේ මේක අපිරිසිදු වෙනවා. අපිරිසිදු වෙනවා අපිරිසිදු වෙනවා කියන්නේ. එතකොට මේ රෙදි කඩ අතේ තියාගෙන රජෝහරණන් 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 කියලා මේක පිරිමදිනකොට අර සසරේ කලකිරිච්ච ඒ ස්වභාවයම බලවත් වුණා. ඒකම තමයි කමටහනුනේ ධර්මාවබෝධය. සුළු මොහොතකින් හිත වැඩුණා ධර්මාවබෝධය ලැබුණා. එතකොට අපිට පේනවා සමහර අයගේ මේ සංසාර පුරුදු හරි පුදුමයි. ඒවා හිතාගන්න බෑ. ධර්මාවබෝධයට උපකාර වෙන සසර පුරුදු. එතකොට ඒ වගේ සමහර අයට බුදුහාඳුරු කෙටියෙන් බණ කිව්වා, හකුලෝල බණ කිව්වා, එක ගාථාවක් කිව්වා, එක්ක යම් උපක්‍රමයක් පෙන්නලා දුන්නා. ඒ වගේ සමහර අය කෙටියෙන් අහලා අවබෝධ කරා. සමහර අයට බුදුරජාණන් වහන්සේ දීර්ඝ වශයෙන් බණ කිව්වා. එහෙම දීර්ඝ වශයෙන් බණ කියනකොට පිළිවෙල කතාවක් කරලා තමයි බණ කියන්නේ. මතක තියාගන්න ධර්මයේ බණ කියනකොට බුදුහාඳුරු බුදු කෙනෙකුට තියෙනවා සීයක් බණහන්න හිටියද දාහක් බණහන්න හිටියද කොච්චර මිනිස්සු බණහන්න හිටියත් ඒ සියලු දෙනාගේ හිත් බුදු ඇසින් පිරිසිඳ බලනවා. ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය බුදුහාඳුරු බුදු ඇසින් දකි.
එහෙම දැකලා බණ පටන් ගන්න කලින්ම බුදුරජාන් වහන්සේ බුදු වැසින් වටහා ගන්නවා කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තමයි. ඒ අය අරමුණු කරගෙන එදා දේශනාව කරන්න. එහෙම දේශනාව කරනකොට ඒ අයගේ හිත ධර්මාවබෝධයට වැඩෙන විදිහට ඉස්සල්ලාම දාන කතා. දානය ගැන දානි වටිනාකම අතහැරීම දන්දීම ගැන. ඊළඟට සීල කතා සිල්වත්වීම. කය වචනයේ සංවර කර ගැනීම සීලේ. ඊළඟට සග්ග කතා සුගතිය ගැන දිව්‍ය ලෝක දිවි සැප සම්පත් ගැන. ඔහොම තමයි මුලින්ම පිළිවෙලට විස්තර කරගෙන යන. හැබැයි ඒ දිව්‍ය ලෝක කාමයන් ගැන විස්තර කරාට එතනින් බුදුහාඳුර දේශනාවෙ මෙීම වෙනස් කරනවා. කාමානං ආදීනවා. නැත්නම් කෙනෙකුට අර දිව්‍ය සැප සම්පත් ඒවට ආසාව අනේ මේක හොඳයි කියලා ඒවට හිත ඇලෙන්න පුළුවන්. එතනදී බුදුහාඳුර එතනින්ම දිව්‍ය සැප සම්පත් එක්කම පංචකාමයන්ගේ ආදීනව කාමානං ආදීනව ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේ පංචකාම සැප සම්පත් අතහැරීමේ අනුසස් මතු කරමින් දහම් දෙසනවා. ඔන්න ඔය පිළිවෙල කතාව තුළ අර බණහගෙන ඉන්න අයගේ හිත ධර්මාවබෝධයට එකඟ වෙනවා කිය. එහෙම එකඟ වෙනකොට බුදුරජාන් වහන්සේ සාමුක්ඛංසික දේශනාව කරන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය තුළ දීර්ඝ දේශනාවක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා සාමුක්ඛංසික කියන දේශනාව. ඒ දේශනාව අවසන් වෙනකොට අර බණහගෙන හිටපු අය අතරින් පින් ඇති අය සසර හිත වඩපු අය ධර්ම අවබෝධය ලබනවා. එතකොට ඒ වගේ බණ ඇසීම කියන්නේ බණ අහද්දිම ධර්ම අවබෝධ වෙලා තියෙන බොහෝ පිරිසක. අපි දේශනා අතර ත්‍රිපිටකයේ සඳහන් වෙන බුද්ධ දේශනා ගත්තොත් බොහෝ ප්‍රමාණයක් තියෙන බණ අහද්දිම ධර්ම අවබෝධය වෙච්ච සිදුවේ. ඊළඟට මතක තියාගන්න දැන් අපි ඔබට අර වෙන වැඩක් කර කර වෙන වැඩ කර කර බණ අහන්න එපා කියන්නේ අපිට එහෙම බණ ඇහුවත් මතක හිටින වෙලාවල් තියෙනවා. දැන් අපිට මේ ඔක්කොම වැඩ නවත්තලාම බණ අහන්න බෑනේ. දවසට එක බණක් දෙකක් අහන්න පුළුවන් ඕනනම් ඉඳා ගන්න ගිය වෙලාවක එක්ක පැයක් විතර. හැබැයි සමහර පුරුදු වෙනවා වාහන යනකොට උදේ බණක් අහගෙන යන. එක්ක ආපහු එනකොට සමහරට පැයක් විතර ඉන්න තියෙනවා. ඒන ගමනේ බණක් අහගෙන එන. සමහර ලාවට සමහර කුස්සිය වැඩ කරනවා නම් එක බණක් දාගෙන වැඩ කරන. හැබැයි මතක තියාගන්න අර අවධානය කියන එක පුරුදු කරගත්තොත් සමහර අය ඉන්න හොඳට සතිපට්ඨානේ වඩලා සිහිය පුරුදු කරගත්ත අය. ඒ සිහිය පුරුදු කරගත්ත කෙනාට වෙන වැඩක යෙදුනත් සිහිය පවත්වන්න පුළුවන් දේශනාවෙ. ඒකට හිත පුරුදු කරලා තියෙනවා. ඒක ලේසි නෑ හැබැයි. ඒ නිසා ඔබ අහලා ඇති සාරිපුත්ත හාමුදුරුවෝ රහත් උනේ කොහොමද කියලා. බුදුහාඳුරන්ට පවන් සලසල තමයි සාරිපුත්ත හාඳුරු හිටි. බුදුරජාන් වහන්සේ බණ කිව්වේ සාරිපුත්ත හාඳුරට නෙමෙයිලා. දීගණක කියලා පරිබ්‍රාජකයෙකුට. සාරිපුත්ත හාඳුරන්ගේ මාමා කෙනෙක්. සාරිපුත්ත හාඳුරු පැවිදි වුණා මේ උපතිස්ස පැවිදි වුණා කියලා සාරිපුත්ත හාඳුරන්ගේ අම්මා නෑදෑයෝ එකතු කරලා කිව්වා කොහෙන් හරි ගිහිල්ලා පුතා හොයාගෙන එන්න කියලා. ඉතින් එක එක්කෙනා එක එක පැතිවලට හොය හොයා යනකොට මේ දීගණකට ආරංචි වුණා සාරිපුත්ත උපතිස්ස. එතකොට උපතිස්සනේ ගිහිනම මේ උපතිස්සයන් වහන්සේ අන්න පැවිදි වෙලා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා ගිජ්ජකූට පර්වතයේ ආශ්‍රිතව ඉන්නවා කියලා. බුදුහාඳුරු ඉදා වැඩ හිටියේ ගිජ්ජකූට පර්වත මුදුනේ. එතකොට දීගණකත් පාර අහගෙන අහගෙන ගිජ්ජකූට පර්වතයේ උඩට ආවා. එනකොට ඊට යට පහළයා තමයි සූකර කතලෙන කියලා අද එතනට කියන්නේ. ඔය දඹදිව ගියා එහෙම ඉන්නවා දන්නව ඇති එතන තියෙනවා සූකර කතලෙන කියලා. ඒ කියන්නේ එතන ඉස්සර ඌරෝ හාරපු ගල් එනක් එතනම තමයි සුද්ධ කරලා එදා බිම්බිසාර රජුරෝ කුටියක් කරලා දුන්නේ මේ සාරිපුත්ත හාමුදුරන්ට වැඩ හිටියේ ඒ කුටි. බුදුහාමුදුරුවෝ එතනට වැඩියා. දීගණ කාපු වෙලාවේ බුදුරජාන් වහන්සේ දීගණකට ඔහුටත් සසර පින තිබ්බ ධර්මය අවබෝධ කරන්න. ඔහොම වාඩි වෙන්න කියලා බුදුරජාන් වහන්සේ දීගණකට බණ කිව්වේ. ඒ දීගණකට බණ කියද්දී සාරිපුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට පවන් සලනවා. බොහොම ග්‍රීෂ්ම කාලයක් බුදුරජාන් වහන්සේට සාරිපුත්ත හාඳුරු පවන් සලසලා හිටියා. බුදුරජාන් වහන්සේ අර දීගණකට කියන දේශනාව හොඳට අහගෙන සාරිපුත්ත හාඳුරු පවන් සලමින් හිටියා. බණ අහගෙන හිටපු දීගණක සෝවාන් ඵලයට පත් වුණා. සාරිපුත්ත හාඳුරු පවන් සලද්දිම උතුම් අරහත්ත්වයට පත් වුණා. එතකොට උන්වහන්සේ රහත්ුනේ අර මේ අසජි මහරහතන් වහන්සේගෙන් ගාතාවක් අහලා ගාථාවේ පද දෙකක් අහලා සෝවාන් වුණාට රහත් උනේ බුදුහාඳුනට පවන් සලසල ඉන්නේ. ඒ තමයි මේ බුද්ධ ශාසනේ දෙවනි කෙනා. බුදුහාඳුන ළඟට ඊළඟ කෙනා.
ධර්ම සේනාධිපති ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බුදුහාඳුනගේ දේශනාව ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන්න පුළුවන් ශ්‍රාවකයන් වහන්සේලා අතරින් සාරිපුත්තයන් වහන්සේම අග්‍රයි කියලා. එතකොට එවැනි මහා පිං ඇති කෙනෙක් බුදුහාඳුනට පවන් සලසල ඉන්නේ නැද්දි බණ අහගෙන ඉන්නේ නැති ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා මතක තියාගන්න අවධානයෙන් බණ අහන එක ඉතාම වැදගත් වෙනවා. මේ අවධානි කියන එක බුදුහාඳුරු බණ අහන කෙනෙකුට කරුණු පහක් පෙන්වනවා. ඒ කියන්නේ දැන් ඔබට ඔබ දැන් මේ වාඩිලා බණක් අහනවා වගේ ඔබ බණ අහනකොට අද නෙමෙයි ඔබ කවදා කොතන රේඩියෝ එකේ බණක් ඇහුවා, ටීවී එකේ බණක් ඇහුවා, පන්සලට ගිහින් බණක් ඇහුවා, ගෙදර බණක් ඇහුවා බණ අහනකොට මතක තියාගන්න මෙන්න මේ කරුණු පහ තියෙන්න ඕනේ තමන් තුළ. පළවෙනි එක සුසුසති කියන අප්‍රමාණ ආසාවකින් බණ අහන. කියන්නේ හිතේ තියෙන්න ඕනේ ලොකු ආසාවක් බණක් අහනකොට. බුදු කෙනෙක්ගේ බණපදයක් නේද මම මේ අහන්නේ. කල්ප ගානකින් නේද ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙන්නේ. මතක තියාගන්න ඔබ අහලා ඇති සාරා සංඛේය කල්ප ලක්ෂය කියලා. අපේ බෝසතාණන් වහන්සේ දීපංකර බුද්ධ ශාසනයේ විවරණ ගත්ත තැන ඉඳන් දසපාරමී විතරක් පුරලා තිනවා බුදු වෙන්න සාරා සංඛේය කල්ප ලක්ෂය. කියන්නේ මහා කල්පවලින් අසංඛේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. ඔක ඉලක්කමින් කියොත් හිතා ගන්නවත් බැනි ඔළුවත් අවුල් වෙලා යනවා. අසංඛේයයක් කියන්නේ 1.140ක් කියන අසංඛේය. ලියන්න ගියත් වරදින්නේ නැද්ද? ඈ ওই බිন্দু ගන්න නිකන් ලියාගෙන ගියත් ඕක පටල ගන්නවා. 1.140 අසංඛේය. ඒ වගේ අසංඛේයව හතරක් තවත් කල්ප ලක්ෂයක්. සාරා සංඛේය කල්ප ලක්ෂය කියන. ඒ දීර්ඝ කාලයේ තුල ලෝකෙ පහළ වෙලා තියෙන බුදුවරු 24 නමයි මතක තියාගන්න. අපේ බෝසතාණන් වහන්සේ සූවිසි විවරණ ලැබුවා කියලා අහලා ඇති. දීපංකර පාදමූලේ ඉඳන් අවසානයේ කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් තමයි අන්තිම විවරණේ ගත්තේ බුදු වෙන. එතකන් සාරා සංඛේය කල්ප ලක්ෂයටම ලෝකෙ පහළ වුණේ බුදුරජාන් වහන්සේලා 24 නමක් විතරයි. එතකොට හිතන්න බුදු කෙනෙක් පහළ වෙනවා කියන ලෝකෙ කොච්චර දුර්ලභ කාරණයක්ද. එතකොට එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අනේ අපිට ලැබුණා. එවැනි බුදු කෙනෙක්ගේ බණපදයක් අනේ අපිට අද අහන්න හරි වාසනාව ලැබෙනව නේද කියලා බණ අහනකොට මුලින්ම අප්‍රමාණ සද්ධාවකින් හිත පිහිටවා ගන්න ඕනේ බණ අහන්න. ඒක තමයි බණ අහනකොට පළවෙනිම දේ. දෙවනි කාරණේ සෝතං ඕදහති කියනවා. හොඳට කන් යොමු කරගෙන බණ අහන්න දක්ෂ වෙන්න. ඕදහති කියන්නේ අවධානයෙන්ම කන් යොමු කරගෙන බණ අහන්න කියනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති කියනවා. බාහිර වැඩ බාහිර කරුණ වලට අවධානය යොමු කරන්නේ නැතුව දේශනාවෙම හිත පිහිටවාගෙන කන් යොමු කරගෙන හොඳට බණ අහන්න කියලා. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි බණ අහනකොට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මං කොහොම හරි මේ දේශනාව තේරුම් ගන්න වටහ ගන්න මේ කියන ධර්ම කාරණා මගේ ජීවිතයට ගලප ගන්න මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති කියලා අවබෝධයට හිත පිහිටවාගෙන බණ අහන්න කියලා. හතරවෙනි කාරණේ අත්තං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න කියලා. දේශනාව තුළ වැදගත් කාරණා මතක තියාගන්න දක්ෂ වෙන්න. ඒ කියන්නේ දැන් ඔබට මේ බණ දැන් අපි ගම් පැයක් බණ ඇහුවා කියලා. ওই බණ ඔක්කොම මුල ඉඳන් අගට මතකද? එහෙම මතක හිටින්නේ නැහැ අපිට. එහෙම මතක හිටපු කෙනෙක් හිටියා. සාසනේ ආනන්ද හාමුදුරුවෝ. සසරේ කල්ප ගණන් පාරමී පුරාගෙන ආවා මේ බුද්ධ ශාසනේ බුදුහාඳුනගේ ධර්මයේ ධාරණී කරගෙන යන කට මතක හිටියා සම්පූර්ණයෙන්. එකපාරයි අහන්න ඕනේ මේ දේශනාවේ මුල ඉඳන් අගට මතක හිතා ගන්නවත් බෑ. 84,000ක ධර්මස්කන්ධේ දරාගෙන ධාරණී කරගෙන හිටිය ආනන්දයන් වහන්සේ. පළවෙනි ධර්ම සංගායනා වෙලාවේ උන්වහන්සේ තමයි ධර්ම සංගායනාවේදී ඒ කටපාඩම් කරගත් ධර්මය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සංගායනාව පැවැත්වුවත් ඒ වෙලාවේ සූත්‍ර දේශනාමේ ත්‍රිපිටක ධර්මයේ 84,000ක ධර්මස්කන්ධේ ඒ කොටස් වලට සංගායනා කරමින් ධර්ම සංගායනාවේ මූලිකම කොටසක් බහරගෙන කටයුතු කරේ. එතකොට අපිට එහෙම මතක හිටින්නේ නැහැ.
හැබැයි අපිට හොඳ අවධානයෙන් බණ ඇහුවොත් දේශනාව අවසන් වුණාට පස්සේ මොකක්ද මේක කියවුනේ? මොකද්ද අද බණට කියුවේ? මොකද්ද ඒකේ වැදගත් කරුණු ටික? අපිට නිකන් සාරාංශයක් ගන්න පුළුවන් නේ. අර්ථය ගන්න පුළුවන්. ඒ නිසා අත්තං ගන්හාති කියන්නේ දේශනාවක අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න. බණහල අවසන් වුණාට පස්සේ ඒකේ දේශනාවේ හරය මතක තියෙන මොකද්ද අහපු බණ කියලා. ඊළඟට බුදුහාඳුරු පෙන්නා පස්වෙනි කාරණේ අනත්තං රිංචති. අනවශ්‍ය දේවල් සියල්ල බණහනකොට බැහැර කරන්න කියලා. ඒ ඔක්කොම බැහැර කරලා බණහන්න. එතකොටයි දේශනා අවබෝධය පිණිස හිතක් පිහිටන්නේ. ඒ නිසා ඔය විදිහට බණ අහනකොට බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා. ඊළඟට මතක තියාගන්න මේ ඔබට බොහොම සරල කාරණා ටිකක් මම කියන්නේ. ඒ තමයි අපි ගත්තාම මේ අපි කවුරුත් විවෘතව නිකන් ඇත්ත කතා කරමු අපි. අපි මේ උපදිනකොටම සෝවාන් වෙලා ආපුවයිද? නෑ. අපේ ජීවිතවල මේ ධර්මය ඇහෙන්න කලින් සමහර ලාවට ධර්මයේ ඕනතර ලංකාවේදී ඇහිලත් ඇති. කලින් බණ අහලත් ඇති. හැබැයි ජීවිතේ කවදා හරි දවසක හිතට වදින බණක් ඇහිච්ච දවසක් ඇති. තමන්ගේ ජීවිතේ තීරණාත්මක තැන. තමන් වෙනස් වෙන්න හේතු වෙච්ච තැන. මං කොහොම හරි හැදෙනවා. කොහොම හරි මං බණ අහන්න පුරුදු වෙනවා. මම මේ ජීවිතේ වෙනස් කරගන්න. එතකොට ඒ වගේ අපේ ජීවිතේ අපිට බණක් අහලා කවදා හරි දවසක අපි ජීවිතේ වෙනස් වෙනවා. එතන ඉඳන් වෙනස් වෙවි කියලා. ඒ නිසා මතක තියාගන්න අඩුපාඩු කියන ඒවා ජීවිතේ ඕන තරම් ඇති, තිබිලත් ඇති, දැනටත් තියෙනවා ඇති. ඒ ඔක්කොම හදාගෙන බනහනවා කියලා හිටියොත් කවදාවත් බනහන්න හම්බෙන්නෙත් නෑ මතක තියාගන්න. අඩුපාඩු තියෙයි. ඒවා තිබ්බද? ඉස්සෙල්ලා ඒක හදාගන්න දඟලන්න එපා. මොකද අපි ගාවට ගොඩාක් චරිත එනවා ඒකයි මේ කියන්නේ. ඉස්සෙල්ලා බන අහන්න. බනහන්න. බන අහගෙන අහගෙන යනකොට ඔබේ අඩුපාඩු නිකම්ම හැදෙනවා. ඊට පස්සේ කවුරුත් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනේ නැහැ. බන අහනකොට Tamanටම තේරෙනවා මං වැරදි කියලා. මෙන්න මේ අඩුපාඩු මා තුළ තියෙනවා කියලා බන අහනකොට Tamanගේ හිත Tamanට ඒව පෙන්වලා දෙනවා. Tamanට ආදීනව පේනවා. Tamanට අපාය බයි වෙනදට වැඩිය බන අහනකොට දැනෙනවා. අම්බෝ මෙහෙම ඉඳලා මං මැරුණොත් කොහේ යයිද කියලා Tamanටම සිහි වෙනවා බන අහගෙන ඉන්නකොට. අන්න එතකොට තමන්ම උත්සාහයෙන් වීරියෙන් තමන්ගේ ජීවිතය අඩුපාඩු හදාගන්න. මොකද අපි ළඟට නොයේක් චරිත එනවා. සමහර චරිත රටේ නොයේක් විදිහට වැරදි අඩුපාඩු සමහරු මාසෙකට රුපියල් 25000 30000 කුඩු ගහලා නැත්තට නැති වෙච්ච චරිත. අපි ළඟට සමහරලාවට ආවට පස්සේ අපි කියන්නේ දැන් ඒ ළමයා දන්නවනේ මේක හොඳ නෑ කියලා. එතකොට ඒ දන්න නිසානේ අපි ළඟටත් එන්නේ. Taman එකෙන් වලකින්න කොච්චරනම් උත්සාහ උපක්‍රම යොදලා ඇද්ද? අපි කියන්නේ බනහන්. පුතේ බනහන්. එච්චරයි. ඔයා කොහොම හරි සිහියෙන් ඉන්න වෙලාවට දවසකට එක බණක් දෙකක් හරි අහන්න පුරුදු වෙන්න. ටික දවසක් යනකොට ඒ ඔක්කොම හදාගෙන. නිකම්ම නවත්තලා. ඊට පස්සේව නවත්තන්න කියන්න ඕනේ නැහැ කවුරු. බන අහගෙන අහගෙන යනකොට Tamanටම ඒවා නවත්තන්න පුළුවන් ආත්ම මේ ධර්මයේ තියෙන ශක්තියක් ඒක ධර්මයෙන් ගොඩ නැගිලා එනවා. ඒ නිසා අපි ලංකාවේ නොයේක් තැන්වල බන්ධනාගාරවල එල්ලුම් ගහට නියමෙච්ච මිනිස්සු නොයේක් චරිත එකතු කරලා රටේ හැම ශේෂ්ත්‍රයකම එකතු කර කර අපි වැඩසටහන් කරලා බන කියලා මිනිස්සු ගැන අපිට හොඳව අත්දැකීම් තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ තුල මොකද මේ ධර්මයේ තියෙන මහා පුදුම ආශ්චර්යම ලක්ෂණය මතක තියාගන්න. එක බණපදේ අහලා මහා දරුණු අපරාධකාරයෝ ජීවිතේ වෙනස් කරගෙන දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වෙච්ච ධර්මයක්. ඊළඟට නොඑක් හොරු මංකොල්ලකාරයෝ බුදුහාඳුරේ කාලේ තබ්බද්දායි කියලා හොරෙක් 500ක හොර කණ්ඩායමක් එක ගම් පහර පහර ගිය හොර නායකයෙක් ගැන තියෙන. ඒ 500 දෙනාම එක බණයි ඇහුවේ. ඒත් හොරකමේ ගිහිල්ලා අන්තිමට පැනලා යන්න විදියක් නැහැ. ඒ වෙලාවේ කල්පනා කරා කමක් නැහැ දැන් මේ මේ විලේ පැනලා යන්න කිව්වොත් අපි අහුවෙනවා. විශාල පිරිසක් එකතු වෙලා බණක් අහනවා. මිනිස්සු ගොඩක් ඉන්නවා.
දැන් මේ බඩු මුට්ටු ටික අරගෙන මෙතනින් පනින්න ගියොත් මේ මිනිස්සු වට කරගෙන අපිට ගහලා මරයි. බඩු ටිකත් පැත්තක තියලා අපිත් නිකන් මේ මේකට මාපු අය වගේ බනහමු කියලා වාඩි වෙලා බණ ඇහුවා. බනහල අවසන් වෙනකොට සංසාර බයක් ඇති වුණා. අම්මෝ මේ සසරි භයානකම. ඒ 500 දෙනාම බනහලා ඉවර වෙලා ඇවිල්ලා එදා බණ කිව්ව බුදුහාඳුරුත් නෙමෙයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේට අයිති මහරහතන් වහන්සේ නමක් ඉදා බණ කිව්වේ. ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි සසර භයානකයි. අනේ අපිට පිහිට වෙන්න කිව්වා. අපිව පැවිදි කරවන්න කිව්වා. ඒ වෙලේ අර ස්වාමීන් වහන්සේත් එක්කම ගිහිල්ලා ආරාමේ පැවිදි වුණා 500ක් දෙන. හොඳට ගුණධර්ම පුරලා පස්සේ රහත් වෙනවා. එතකොට අපිට පේනවා ජීවිතේ නොඑක් වැරදි අඩුපාඩු තිබ්බයි බුදුහාඳුනායි කාලේ. මේ ධර්මයේ එක ගාථාවහල ජීවිතේ වෙනස් වෙච්චයි හිටියේ. ඒ නිසා මතක තියාගන්න බණ අහන එක පුරුද්දක් කරගන්න. දවසකට එක බණක් අහන්න. අපිනික අපිට කරන්න පුළුවන් ප්‍රායෝගික තැනින් පටන් ගන්න ඉතින්. පැය 24 බණ ගියාට පැය 24 බණ අහන්න බෑනේ. අපි දවසකට ඔබ ඔබ ජීවත් වෙන රටාවත් එක්ක ඔබ දැන් මේ වගේ රටක ඉන්නකොට ඔබට ගොඩාක් රසාවල් කරන ඒවා සමහර ඔබේ වැඩ ඔබම කරගන්න ඉපේ. ගෙවල් වල වැඩ ඒවත් එක්ක ඔබට ලොකු ඒ කාර්ය බහුලත්වයක් ජීවිතේ තියෙන්න පුළුවන්. හැබැයි ওই අතරේ උවමනාව තියෙන කෙනාට උදේ යනකොට වාහනේ හරි එන වෙලාවට නිදාගන්න ගිහිල්ලා හරි එක බණක් දවසකට පුරුදු වෙන්න බාහිර වැඩවලට අවධානය යොමු කරන්න නැති දවසකට එක බණක් අහන්න පුරුද්දක් කරගන්න. ඔබටම තේරෙයි මාසයක් දෙකක් යනකොට ජීවිතේ වෙනස් වෙන හැටි ඔබටම බලන්න පුළුවන්. හොඳ ආසාවෙන් සද්ධාවෙන් හොඳ අවධානයෙන් බණ අහන්න. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් අහන්න බණ ගොඩක් තියෙනවා. මේට අවුරුදු 10කට 15කට කලින් මෙහෙම බණ අහන්න තිබ්බේ නැහැ කියවන්න පොත් ගොඩක් තිබ්බා ඉස්සර. දැන් කියවන්න කම්මැලි ගොඩක් අය. කම්මැලිනේ. ඉස්සර කීව හරියට බණ කීව දරුවේ රේරුකානේ චන්දවිමල නායක හඳුනන වහන්සේගේ පොත්පත් ඉස්සර කොච්චර පොත් තිබුණාද ඒ පොත්පත් ඒව හරියට කීවවා ඉස්සර බණ පොත් හරියට අරගෙන කියවන පුරුද්දක් තිබ්බා දැන් කියවන්න කම්මැලි හැබැයි දැන් බණ අහන්න හම් වෙනවා අපිට ඒ නිසා අහන එක හරි හොඳ අවධානෙන් දවසකට එක බණක් දෙකක් අහන්න පුරුදු වෙයි එහෙම බණ අහගෙන අහගෙන යනකොට සමහර දරුවෝ ඉන්න දවසක් තරුණ පුතෙක් ඔය මාව ලංකාවේ මං ඉන්නකොට සවුඳ සෙනසුරාද වගේ දවස් මිනිස්සු හම්බෙන්න මං උදේවරු වෙන් කරලා තියෙනවා. නොඑක් චරිතෙන් බණට ආරාධනා කරන්න එනවා අපිව මුණ ගැහෙන්න එනවා බණ අහලා පැහැදිච්ච අය එනවා ආධාර කරලා යන්න අය එනවා. ඒ වගේම ආධාර ඉල්ලගෙන අය එනවා ගොඩාක් අසරණ අය එනවා. ඉතින් අපි ගොඩක් මිනිස්සුන්ට උදව් කරනවා. නොඑක් චරිතේනවා. දවසක් දරුවෙක් ඇවිල්ලා හිටියා ඇඳගෙන ආපු ටී-ෂර්ට් එකත් තුන් පොලක් විතර ඉරිලා දැක්කහම අපිට සමහර අය මං හිතුවේ ළමයා දැක්කම මං හිතුවේ උදව්වක් කරන්න මේ මොනවා හරි ඉල්ලගෙන ආපු මොකද දවසකට ගොඩක් අය එනවා වෙනම පැත්තක තියලා මං ඔය ඒ දවසට ඔය හම්බෙච්ච පිරිකර වෙනම පාර්සල් ගොඩක් හදලා තියෙනවා ඉතින් ඒ මිනිස්සුන්ට මාසෙකට විතර කන්න අපිට පුළුවන් විදියට පිටි ටික සීනි ටික බඩු ටික දාලා පැක් කරලා දෙනවා එනේ නායිට මං හිතුවේ මොනවා හරි අසරණ දරුවෙක් ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් කියලා මං ඇහුවා ඇයි පුතේ මොනවද ඔයාලට කියෙන්න ඕන කියලා. අනේ නෑ හාඳුනේ හාඳුනංග බලලා මේ වැඳලා යන්න ආවේ කියලා. ඊට පස්සේ මං කියව එන්න කියලා. ඊට පස්සේ බිම වාඩි වෙලා වැඳගෙන මේ ළමයාගේ ඇස්වල දැන් කඳුළු ඇක්කිරීම. අවුරුදු 22ක් විතර ඇති. මට තේරුණා ඉතින් මොකක් හරි බණ අහලා සද්ධාාවක් තමයි කියලා. මං ඉතින් ඇහුවා පුතේ වක් කොහෙද කියලා. දෙනියාය කියලා. දන්නවනේ දෙනියාය. ඊට පස්සේ මං ඇහුවා ඔයා මොකද කරන්න කියලා. ඊට පස්සේ බලපුවාම මේ අම්මා සිංහල තාත්තා දෙමළ කිව ලැයිමක තමයි ඉන්නේ. නංගි කෙනෙක් ඉන්නවා කියවේ නංගි මේ සම්පූර්ණයෙන්ම අර මේ මන්ද මානසිකත්වයේ දරුවෙක්. ඉතින් ඒ නංගි එක තැන් වෙලා ඉන්නේ. එහෙම සිහි කල්පනාවක් නැහැ. ඒ නංගි ඉතින් උපතින්ම ආබාධිත දරුවෙක් කියෝ. ඉතින් අම්මා තමයි නංගිව බලාගෙන මේ ළමයා විතරයි ඉන්නේ. මං එහම මොකද ඔයා කරන්නේ? කුලී වැඩ කරනවා කියෝ. තේ දළු කඩලා ලොරි වලට පටවන එක මොකක් හරි කුලී වැඩක් කරලා ජීවත් වෙන්නේ අම්මයි නංගි බලාගන්නේ ඒ ළමයා. ඊට පස්සේ සාක්කුවේ තිබිලා පොතක් පෙන්නවා. ඒකේ හරහට ලියලා එහාට මෙහාට ලියලා යන බණ ලියාගෙන පොඩි පොතක ඉතින් සාක්කුවේ දාගෙන ඇවිල්ලා. ඊට පස්සේ මං ඉතින් බොහොම සද්දායෙන් මං ඇහුවා පුතේ වා ගොඩක් බණ අහන. ඊට පස්සේ කියා හාඳුනේ මං උදේ පාන්දර
නැකිටලා උදේම පිරිත් දාලා පොඩි රේඩිය එකක් තියෙනවා, ටීවී එකක්වත් නැහැ. ඊට පස්සේ රේඩිය එකක් තියෙනවා කීවා ගෙදර. රේඩිය එක මේ පොඩි ස්ටූල් එකක් උඩ තියලා ඒකට සුදු රෙද්දක් කියලා රේඩිය එක තියලා ඒකට දන ගහලා වදිනවා කීවා. ඊට පස්සේ බිම ඉඳගෙන වැඳගෙන තමයි කිය මම බණ අහන්නේ. මට තේරුණා මේ ළමයාගේ සද්ධාව. මම තේරෙන්නේ නැහැ වගේ මම නිකන් ඇහුවා, ඇයි තරු ඔයා රේඩිය එකට වදින්නේ ඇයි කියලා. බුදු පිළිමයක් නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අනේ හාඳුනේ එහෙම නෙමෙයි. මගේ කල්යාණ මිත්‍රයා තමයි කිව්වා රේඩිය එක. මට ඉතින් බණක් අහන්න ආස වුණාට යන්න බෑ කිව්වා ඈත. අම්මයි නංගි විතරයි ඉන්නේ. ඉතින් නංගි අසරණ දරුවෙක්. ඒ නිසා දාලා යන විදිහක් නැහැ. ඉතින් මම කුලී වැඩක් කරත් ඉතින් ওই ළඟ අහලා පහල තමයි කිව්වා කුලී වැඩක් කරත්. ඒ නිසා මට ධර්මයේ ලැබුණේ, මගේ ජීවිතේ වෙනස් වුණේ රේඩියකින් බණ අහලා. මං රේඩියකට වදිනවා කියලා මං කිව්වා කමක් නැහැ, වාගේ සද්ධාව නිති වාගේ කල්යාණ මිත්‍රයනි. ඊට පස්සේ ඒ දරුවා කියන හාමුදුරනේ මං හොඳට පන්සිල් රකින්නවා කියලා. ඉතින් උදේ දවසට උදේ කොහොම හරි බණක් දෙකක් අහලා තමයි කිව්වා යන්නේ. ඒ වැඩට ගිහිල්ලා ඒ වැඩ ටික කරලා හවස කොහොම හරි කුලී වැඩ කරලා ඉවරලා ඇවිල්ලා මල් කඩලා ගෙදර බුදුන් ඇඳලා ඊට පස්සේ හවසට බණ තුනක් අහනවා කිය හැමදාම. ඒ බණ අහන්නේ ඔක්කොම රේඩියක වෙනම තියලා සුදුරෙත් අක්කෙල්ලා බිම වාඩිලා රේඩියකට වැඳලා තමයි කිය බණ අහන. බලන්න දවසකට බණ පහක් විතර. ගෙදර වැඩ ටිකක් කරනවා, අම්මා නංගිත් බලා ගන්නවා. පුදුම ජීවිත. ඒ දරුවා ටික වෙලා කතා කරනකොට පුදුම ආසයි. ඒ දරුවා ඒ ළමයින්ගේ ජීවිත මේ ධර්මයත් එක්ක හැදෙන හැටි භාවනා කරනවා. මෛත්‍රී භාවනා වඩනවා කිය උදේම නැකිටලා. එතකොට මේ වෙන කාගෙන්වත් කවුරුත් ගුරුවරේ කම්බෙලාවත් හාමුදුරු කෙනෙක් ළඟට ගිහිලා මොකවත් මේ රේඩියකින් බණ ටික අහලා ජීවිත වෙනස් වෙලාද? කිසිම ආගමික පරිසරයක් තිබ පවුල් නෙමෙයි. ලැයිමක ඉපදිලා. හැබැයි ජීවිතේ ධර්මීයට යොමු වෙයි. ඒ වගේ නොයේක් චරිත අපිට ජීවිතේ හම්බෙනවා. පින තියෙනවා නම් මතක තියාගන්න ලෝකෙ කොහෙ හිටියත් පින තියෙන කෙනා ධර්මයට එනවා. ලංකාවේ ඔබ දන්න ඔය නොයෙක් ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වල කැලෑවල් වල ඉන්නවා. ඒ අතර ලංකාවේ වනාන්තර ආශ්‍රිත සිරිපාද කැලේ, ලග්ගල කැලේ, ඊළඟට ඔය මේ බලංගොඩ පැත්තේ තියෙනවා ඇල්ල කියලා තියෙනවා, ඊළඟට තුන්දොල තියෙනවා. මේ සිංහරාජ ආශ්‍රිත ඔය ආරණ්‍ය සේනාසන සමහර කැලේ මුකුත් නැහැ, ගල්ලෙන් තියෙන්නේ නිකන් පොඩි තාර සීට් එකෙන් රුකුලක කුටි තියෙනවා. ඔය භාවනා කරන ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. මං කීප නමක් ඇසුරු කරනවා. ඉතින් මම සමහරට හම්බෙන්න යනවා. කිලෝමීටර් 2 3 පිණ්ඩපාතේ වඩිනවා. කැලේ ඇතුලේ ඉන්නේ පුදුම දුෂ්කර ජීවිත ගෙවන්. හරි පුදුමයි. මිනිස්සු ඇසුරක් නැහැ. පිණ්ඩපාත කරන්නේ කැලේ ඇතුළට ගිහිල්ලා එක්ක ගල්ලෙනක එක්ක නිදාගන්නේ පොඩි ලෑල්ලක. පුදුම වීරියක් වඩන ස්වාමීන් වහන්සේලා ලංකාවේ ওই සාමාන්‍යයෙන් 59 ලොකු පිරිසක් නැහැ. මේ දුක විඳගෙන ඉන්න අමාරුයි. 59ක් විතර වගේ 50ක් 55 නමකට ආසන්න ඉන්නවා. ඔය ඉන්න අයගේ 35කට වැඩිය සුදු අය. ලග්ගල කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලා 49ක් විතර ඉන්නවා. 45 නමක් විතර 30ක් විතර ඉන්නේ සුදු අය. ඇමරිකාවේ අය, ඩෙන්මාර්ක් අය කීප නමක් ඉන්නවා. කැනඩා ජාතික අය ඉන්නවා, යුරෝපියන් අය ඉන්නවා. අපේ රටට ඇවිල්ලා පුදුම වීරියක් වඩන්නේ. හිතාගන්න බෑ සමහර ජීවිත. ඉතින් ඒ නිසා සමහරට ඉපදුනේ කොයි රටේ වුණත් කොහේ වුණත් පින තියෙන කෙනා ධර්මයේ ලැබුණාට පස්සේ හොයාගෙන එනවා. ඒ ධර්මයේ කරා යනවා. ඒ නිසා ජීවිතේ බණ අහන එක පුරුද්දක් කරගන්න. ඔබටම තේරේ ජීවිතේ ටික 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 ධර්මයේ පැත්තට වැඩෙන ආකාරය. ඒ නිසා මොකද අපිට වර්තමාන මීට කලින් මීට අවුරුදු 10කට 15කට කලින් ජීවත් වෙච්ච අපේ අම්මලා තාත්තලාට ආච්චිලා සීලාට මිය ගිය අයට මේ වාසනාව නැති වුණා. ඒ අය බණ අහලා ඇති. හැබැයි ඒ කාලේ ඔබම හිතන්න ඔබ මීට අවුරුදු 15කට 20කට කලින් අහපු බණ නිකන් හිතන්නනේ. ඉතින් ඒ කාලේ සමහර ස්වාමීන් වහන්සේලාට ඉතින් අපිට මුකුත් කියන්න බෑ. ඉතින් ඒ කාලේ තිබ්බේ නෑනේ මෙහෙම බණ කියන්න අවස්ථාවක් තිබ්බේ නෑ. හරියට පොත්පත් තිබ්බේ නෑ. හොඳ ගුරුවරු ඉඳලා නෑ. ඉතින් ඒ කාලේ ඉතින් කියෙව්වේ ওই ජාතක පොතයි පිරිත් පොතයි. ඒ නිසා ඒ කාලේ බණ කොයි වෙලෙ මොන වැඩිපුරම බණවල කොහෙන් ගත්තත් එකල බරණැස් මුල් බ්‍රහ්ම දක්ත රජුරු වගේ කතා තියෙනවා නැද්ද? ජාතක කතා. බ්‍රහ්ම දක්ත රජුරු වටේ තමයි කැරකි කැරකි හිටියේ ඉස්සර. එක්ක ධම්මපද ගාතාවක් කියනවා. ඉතින් ওই වගේ එක්ක ඔහොම බණ තමයි ඉස්සර තිබුණේ.
එච්චර බණකි බණ තිබුණෙත් නෑ ඉස්සර. හැබැයි දැන් එහෙම නෙමෙයි. දැන් සූත්‍ර පිටකේ මිනිස්සු කොච්චර ඔබ සූත්‍ර දන්නවද කියලා හිතන්න බණ අහලා. ඒ නිසා අද ත්‍රිපිටක පොත් ගෙවල් වල ඉඳන් තියෙනවා. දැන් ධර්මයේ හොඳට මතුවෙලා අටුවාද ටීකා මේ ඔක්කොම පරිවර්තනය වෙලා ඇවිල්ලා ගොඩාක් පොත් තියෙනවා. මොකද ඒ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා ඔබ දන්නවනේ මගේ හොරණ ගිලම් භික්ෂු ආරාමයක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. දැනට 29ක් මගේ ළඟ අපවත් වුණා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටිය උන්වහන්සේ අපවත් වුණ අවුරුදු 93යි. දවසක් උන්වහන්සේ ඉතින් මම ওই සතියකට විතර සැරයක් ගිලන් ස්වාමීන් වහන්සේලා එකතු කරලා හිත පිහිටෝන හැටි පණ යනකොට කොහොමද ධර්මයේ මෙනෙහි කරන්නේ ඔය වගේ ගොඩක් කරුණු ගොඩක් ඒ අයට කියලා දෙනවා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ නමක් මං ගිය වෙලාවක කාමරේට අඳ ගහලා මට වඩා ගොඩක් උපසම්පදායේ වැඩි මහ. ඊට පස්සේ මේ ඒ ස්වාමීන් වහන්සේ ඉතින් වෙනම මට වාඩි වෙන්න කියලා බොහොම ගෞරවේ ඒ හාමුදුරුවෝ මගේ අද්දිකින් අල්ලගෙන ඇඬුවා. අඬලා කීවා අපි අවුරුදු ගාණක් ඉස්සර පැවිදි වෙලා ලොකු උත්සාහයක් දැරුව අපිට මෙහෙම ධර්මයක් හම්බුනේ නැහැ කියලා. ඔබ වහන්සේලා හරි වාසනාවන්තයි කියලා. අපිට පැවිදි වෙලා අවුරුදු 50ක් ගියත් මෙහෙම දහම් දැනුමක් ඇති කරගන්න අපේ ජීවිතවල බණ පොතක්වත් ඉස්සර තිබ්බේ නැහැ කියලා. ඒ හාඳුරු කියනවා ඉස්සර පොතක් හොයාගෙන කියවපු හැටි. පන්සල් ගානේ ගියා කියව සංයුත්තනිකායේ පොතක් හොයාගන්න. එහෙම ගිහිල්ලා තමයි කියව පරණ රජමහා විහාරෙකින් සංයුත්තනිකායේ පොතක් ඒ කාලේ දුන්නේ මේක කියවලා ගෙනත් දෙන්න කියලා. ඒ හාඳුරු ඒ පොත ඉල්ලගෙන ගිහිල්ලා පොත දිගාරලා බලනකොට පිටු නෑ සමහර ඒවා. ඒවා කාව කාලා. පරණ පොත්. ඒවෙන් පිටපත් කර කර එහෙම තමයි කියව සූත්‍ර ටිකක් ලියාගෙන සූත්‍ර ටිකක් කියවලා බණ කියන සූත්‍ර ටිකක් හොයාගන්න. අද කොහොමද අපිට? අද කොච්චර බණද අපිට? ඒ නිසා පැවිදි වුණත් ඉස්සර මේ ධර්මයේ එකතු කරගෙන දහම් දැනුමක් ඇති කරගන්නවා කියන එක ඒ කාලේ ලේසි දෙයක් නෙමෙයි. හරි අමාරුයි. පොත්පත් නැහැ, හරි ගුරුවරු නැහැ. අද එහෙම නෙමෙයි. අද ධර්මයේ හොඳට ලැබෙන හොඳට තියෙන කාලයක්. මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඔබ නිතර බණහන්, ධර්මයේ දියුණු කරන්, අනික ඔබට ලෝකේ අනික් රටවල් වගේ නෙමෙයි මේ ඕස්ට්‍රේලියාව. අපි සිංහල පිරිස වැඩිපුරම ලෝකේ ජීවත් වෙන ලංකාව ඇරුණුකොට ඊළඟ රටනේ නේ. නැත්ද එහෙම එකක්? මෙහි තමයි මං හිතන්නේ ලෝකේ වැඩිපුරම ලංකාව ඇරුණුකොට සිංහලයි ඉන්නේ ජීවත් වෙන. ඒ අතරත් අනිත් මේ ස්ටේට් වලට වැඩිය මෙල්බර්න් වල තමයි වැඩිපුරම ඉන්නේ. පන්සල්ම කීයක් තියෙනවද? 10ක් විතර තියෙනවනේ. පන්සල් ගොඩක් තියෙන පොඩි පොඩි ඒවා හරි මොනවා හරි තියෙනවනේ. කොච්චර ස්වාමීන් වහන්සේලා කොච්චර වඩිනවද ලංකාවේ ඉන්න බණ කියන මේ දක්ෂ ස්වාමීන් වහන්සේලා මාස්පතා කොච්චර ස්වාමීන් වහන්සේලා වඩිනවද? ධර්ම දේශනා, භාවනා වැඩසටහන්, සමහර සති ගණන් රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් කොච්චර වැඩසටහන් මෙහි තියෙනවද? ඒ නිසා ඔබ ලංකාවේ හිටියේ නෑ කියලා, ඕස්ට්‍රේලියාවේ හිටියා කියලා ඔබට ධර්මයේ ගොඩක් ලැබිලා තියෙන සමහර ලංකාවේ ඉන්නවට වැඩිය මෙහෙදී. ඒ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න. පුළුවන් තරම් ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. හොඳට බණහන්, ගුණධර්ම පුරන්. ඔබටම තේරේ ජීවිතේ ටික 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 සතිය දෙක මාසයේ අවුරුද්ද දෙක යනකොට ජීවිතේ වෙනස් වෙන හැටි. ආපස්සට බලනකොට තේරේ දැන් ධර්මයේ තුල මං කොච්චර ඉස්සරහට ගියා නේද? එහෙම ධර්මයේ වඩාගෙන වඩාගෙන යනකොට Tamanට ඇති වෙන විශාල විශ්වාසයක්. ඒක ධර්මයෙන් මතුවෙන දෙයක්. ඒ තමයි මම දැන් මැරුණා සුගතිය කියලා විශ්වාසයක් කියලා. ඒක මේ ධර්මයේ තුලින් එන එකක්. ඒක බුදුහාඳුරු පෙන්නනවා මහානාම සාක්‍ය කුමාරයාට. මහානාම ඔබ තුල කරුණු පහක් ඔබ නිතර වඩන්න කියලා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. නිතර තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගන්න. හොඳට සීල් රකින්න. ඊළඟට සුත කියන්නේ දහම් දැනීම. පුළුවන් තරම් බණ පොත් කියවන්න, බණහන්න, ධර්මයට ආස කරන්න, දහම් දැනුම ඇති කරගන්න. ත්‍යාගය කියන්නේ අතහැරීම, දන් දෙනවා, කාට හරි උදව් උපකාර කරන්න පුළුවන් තරම් පින් කරා. ඊළඟට ප්‍රඥාව, නුවණ, භාවනාව, ධර්මයේ මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාරයේ මේ ධර්මාවබෝධයට උත්සාහයක් ගන්න. ඔය ටික 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 වඩාගෙන යනකොට බුදුහාඳුර පෙන්නා මහානාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබ ඒකාන්තයෙන් සුගතිගාමි වෙන කෙනෙක් කියලා. තමන්ට තමන් තුළින් උපදිනවා මම දැන් මැරුණා සුගති. මා තුළ හොඳ සද්ධාවක් තියෙනවා. මම හොඳ සිල්වන්ත කෙනෙක්. මං හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක්.
මං හොඳට පින් කරගත්තා මං ජීවිතෙන් යමක් කරගත්තා මං මනුස්ස ජීවිතෙන් යමක් කරගත්තා කියලා තමන්ට ලොකු රැකවරණයක් විශ්වාසයක් ඇති වෙනවා අන්නේ නිසා බනහන් ඉතින් එහෙමනම් ඔබ හැම දිනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණේ අපිට අහිමි වෙනවා එන්න එන්න ආවිෂ වැඩෙනවා නෙමෙයි අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයිද කියලා ඒ නිසා අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු